ෂා ශ්‍රේෂ්ඨ දෙවිවරු දෙන්නා ආයෙත් සැරයක් ලෝකයට උල්කාපාත වර්ෂාවක් ලබා දුන්නා. ඕ බලන්න යාළගේ ආදරය මම යාළව ගොඩක් අගය කරනවා. එයාලට ගොඩක් කරදර අභියෝග වලට මුහුණ දෙන්න උනා. ওই විදිහට සතුටින් ඉන්න. එයාලගේ කතාව දැනගන්න ඕනේද? ඔව් අනිවාර්යයෙන්ම මට ඒක කියන්න. එකමත් එක කාලෙක ගමක හිටියා ගෑනු ළමෙක් රිබී කියලා. එයා හරිම මෘදුයි. ඒ වගේම කැපී පෙනෙන ලස්සනක් එයාට තිබුණා. ෂා රිබී තමයි මේ ලෝකේ ඉන්න ලස්සනම විශිෂ්ටම ගෑනු ළමයා. ඔව් ඒක ඇත්ත. එයාගේ ලස්සන පරත්තන්න මේ ලෝකෙ මුකුත් නැහැ. රිබී ලියෝයි පොඩි කාලේ ඉඳලා හරිම හොඳ යාළුවෝ දෙන්නෙක්. එයාලා හැදුනේ වැඩුනේ එකට. ඒ වගේම ඒ දෙන්න ගොඩක් ආදරේ. කොහොමරි එයාලගේ පවුල් වල තිබ්බ වෙනස්කම් හින්දා ලියෝ හැම වෙලෙම විහිළුවට ලක් වුණා. එයාගේ ගෙදර අය හරිම දුප්පත්. මිනිස් කිව්වා එයාට හිබීව ගැලපෙන්නේ නැහැ කියලා. ලියෝ, ඔයා හිතන්නේ පානිත් මිනිස්සු කියන දේවල්. මම දන්නවා. ඔයා ආදරය කරන්නේ මට විතරයි කියලා. මගේ වෙන මොකුත් නිසා නෙවෙයි. මමත් මගේ හදවතින්ම ඔයාට ගොඩක් ආදරෙයි. මම ඔයත් එක්ක හැමදාම ඉන්නවා. මම ඒක දන්නවා. බය වෙන්න එපා. මමත් හැමදාම ඔයා ගාවින්ම ඉන්නවා. හිබීගේ ලස්සන ගැන කතා සුන්දරත්වයේ දේවතාවය වුණ වීනස්ටත් දැනගන්න ලැබුණා. මේ ලෝකේ මට වඩා ලස්සන කෙනෙක් ඉන්න පුළුවන්ද? මට ඒක ගිහින්ම බලන්න වෙයි. කවුද මේ ගෑනු ළමයා කියලා? සුන්දරත්වයේ දේවතාවය සලුවකින් ඉස්වලාගෙන ගියා. එයා දැක්කා හිබී පොළෙන් බඩු ගන්නවා. ඒ වගේම එයාට ඇහුණා මිනිස්සු හිබීගේ ලස්සන ගැන වර්ණනා කරනවා. එයා ඉක්මනට හිබී ගාවට ලං වුණා. කවුරුත් නැති වෙලාවට එයා මන්තරයක් කිව්වත් දුමක් එන්නේ. ඒ ගමම්ම එයා හිබීව වෙන පැත්තකට අරන් ගියා. ඒක දැකපු ලියෝ ඉක්මනට යාළ පස්සේ පැන්නුවා හිබීව බේරගන්න කියලා හිතාගෙන. හිබී දන්නේ මොකද වෙන්නේ කියලා. එයා දැක්කා සුන්දරත්වයේ දේවතාවිය එයා ළඟින්ම ඉන්නවා. සුන්දරත්වයේ දේවතාවිය හිබී ගැන ඊර්ෂ්‍යාවෙන් එයා තීරණය කරනවා හිබීගේ ලස්සන නැති කරලා දාන්න. හැබැයි කාටවත් අයිතියක් නෑ කාගේවත් ලස්සන නැති කරන්න. සුන්දරත්වයේ දෙලඳනටවත් බෑ ඒක කරන්න. ඒ නිසා එයා තරහෙන් වෙන මන්තරයක් කියලා හිබීව මරණයේ නින්දට පත් කරනවා. එයාට තවදුරටත් මිනිස්සු ඉන්න ලෝකෙට ඉන්න බැරි වෙනවා. ලියෝ දුවලා ගිහින් බලද්දි දකින්නවා හිබී ගැඹුරු නින්දක ඉන්නවා. එයා ගොඩක් තුවාල වෙලා. ඒ වගේම ලියෝ හිබීව දැකලා ගොඩාක් දුක් වුණා. ඔයාට හිබීත් එක්ක තියෙන තරහ මොකද්ද? ඇයි එයාට එහෙම සැලකුවේ? ලියෝට හොඳටම කේන්ති ගිහින් එයාගේ පාලනය නැති වුණා. එයා සුන්දරත්වයේ දේවතාවිය එක්ක රණ්ඩු කරන්න ගියා. හැබැයි දේවතාවිය එයාගේ බලයෙන් ඔහුව ඈතට විසික් කරලා දැම්මා. කාටවත් හිබීට කරදරයක් කරන්න දෙන්න බෑ. මමගේ ජීවිතේ පරදුවට තියලා හරියව පරිස්සම් කරනවා. ආදරේ? ඔයාගේ ආදරෙන් මෙතන වැඩක් නෑ. ඔයාගේ පෙම්වතිය මෙතන මරණයේ නින්දේ. ඔයා වෙන වෙන ලෝකවල ඔයාගේ ආදරයට මොකද කරන්න පුළුවන්? හා? ඔයාට ඔයාගේ ආදරෙන් යාව බේරගන්න පුළුවන් කියලා ඔප්පු කරන්න පුළුවන් නම් ඔයාට ආදරේ දෙවියන් හොයාගන්න වෙනවා. ආදරේ දෙවියන් ඔයාගේ ආදරය පිළිගත්තොත් මමත් හිබීගේ සුන්දරත්වය පිළි අරගෙන යාගේ ජීවිතේ ඉතුරු කරන්න. ඔක්කොම තේරුණා නේද? හොඳයි එහෙනම්. මට එයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. මට වැඩක් නෑ ඒක කොච්චර අමාරුණත්. අපි බලමු ඔයාගේ ආදරේ කොච්චර උතුම්ද කියලා. ඔයාට සති දෙකක් තියෙනවා ආදරේ දෙවියන් හොයාගන්න. ඊට පස්සේ මුකුත් වෙනස් වුණේ නැත්තම් ඔයාගේ ආදරවන්තිය සාධාරණම අපායේ. ඒක හොඳට මතක තියාගන්න. ලියෝ හිබීව සිපගත්තා යාට සමු දෙන්න. ඊට පස්සේ අදිෂ්ඨානශීලීව පිටත් වුණා යාව බේරගන්න. ලියෝ එතනින් ගියේ ආදරේ දෙවියන් හොයන්න හිතාගෙන. එයා දවස් ගානක් උදේරෑ නොබලා ඇවිත්තා එයාට ගහක් යට වාඩි වෙලා ඉන්න වයසක ගෑනු කෙනෙක් හම්බෙනකම්. කරුණාවන්ත ලියෝ ඉක්මනටම එයාගාව තිබුණු වතුර එක ඒ ගෑනු කෙනාට දුන්නා. බොහොම ස්තුතියි කරුණාවන්ත තරුණයා. ඔයා මොකද මේ කැලෑව කරන්නේ? මම මේ ආදරේ දෙවියන් හොයාගෙන යන ගමන්. වා දන්නවා දෙහෙට යන පාර. වා දන්නවනම් කරුණා කළා මට කියන්න. මට එහෙට ගිහින් යාට බැගෑපැත්තල මං ආදරය කරන ගෑනු ළමයාව බේරගන්න උදව් ඉල්ලන්න වෙනවා. මං හිතන විදිහට එහෙට යන පාර නම් හරිම අමාරු බය හිතෙන පාරක්. ඔයා පහුවෙන්නත් ඕනේනේ. ඔයාගේ වෙලාව අපට යවන්න එපා. අනේ එපා. මට උදව් කරන්නකෝ. මට පුළුවන් හැමදේම කරලා යාව බේර ගන්න ඕනේ. ඒ ආදරය ගොඩක් ගැඹුරු කැපකිරීම කරන්න පුළුවන් ආදරයක් වෙන්න ඕනේ. තේරුණා නේද? මං එයාට මේ ලෝකේ තියෙන හැම දෙයකටම වඩා ආදරේ. මං එයා වෙනුවෙන් ඕන දෙයක් කරනවා. ලියෝ කතා කරලා ඉවර වෙච්ච ගමන් ලොකු එළියක් විහිදුණා ලියෝගේ ඇස් ඉස්සරහාම. ඇහි පිල්ලමක් ගහන්නත් කලින් එයා හිටිය සුරංගනාවියන්ගේ ලෝකේ. මම වෙනස් වුණා වයසක ගෑනු කෙනෙක් විදිහට. ඔයා ඇත්තද කරන්නේ කියලා බලන්න. ඔයාගේ ආදරය ඇත්ත නෙවෙයි නම් මම හෙට යන පාර අමාරුයි කියද්දි ඔයා එක කරන එක නවත්තනවා. හැබැයි ඔයාගේ හැම කරදරයක්ම ඉවසගෙන ඒ බය හිතෙන පාරේ හම්බෙන ඕන අභියෝගයක් බාර ගන්න ඔයා කැමති වුණා. ඒක තමයි නියම ආදරේ. අනේ මගේ දෙවියනේ, මගේ ගෑනු ළමයාගේ තියෙන ලස්සන දැකලා මගේ පෙම්වතියට වීනස් දෙවගෙන දඬුවම් කළා මරණය නින්දට යන්න. කරුණාකරලා මට යාව බේරගන්න විදිහක් පෙන්වන්න. වැඩි වෙලාවක් නැහැ. පොඩ්ඩක් හරි පරක් වුණොත් යාව සදහටම නැති වෙයි. අනේ කරුණාකරලා මට උදව් කරන්න දේවතාවියනි. ඔයාගේ ආදරේ කොච්චර උතුම්ද. හොඳයි. අර ඈත පේන මන්දාකිණියේ උල්කාපාත 7ක් තියෙන පොකුරක් තියෙනවා. ඔයාට ගිහින් ඒකේ තියෙන ලස්සනම ඒ වගේම දීප්තිමත් උල්කාව අරගෙන එන්න වෙනවා. සම්පූර්ණ හඳ තියෙන ජූනි මාසේ අගරයක ඔයා ඒක පෘථිවියට යවන්න ඕනේ. එතකොට හිබී ආයේ තැහැරෙයි. හැබැයි ඔයාගේ පෙම්වතිය බේරගනිද්දී ඔයාට සිද්ධ වෙනවා ඒ වැටෙන උල්කාපාතය වෙනුවට තව උල්කාපාතයක් වෙන්න. ඔයාගේ ඉතුරු ජීවිත කාලෙම නිහඬ ආකාශ තරුවක් වෙලා ඉන්න. ඔයා ඒකට කැමතිද? ඔයාට ගෑනු ළමයව බේරගන්න ඕන නම් මේක කරන්නම සිද්ධ වෙනවා. ආ මං කැමති. මං බාර ගන්නවා හොමාරු වෙන්න එයා වෙනුවෙන් ඕන දෙයකට. ආදරය දෙවියන් එයාට දුන්නා ආලෝකයේ පලිංගුව එයාට උල්කාව හොයාගන්න. පලිංගුව එයාට පාර පෙන්නවා. ලියෝ ඒ පාරෙම ගිහින් එයාට පුළුවන් වුණා ඒක හොයාගන්න මන්දාකිණියේ අන්තිම හරියේදී. එතන තිබුණා ගොඩක් දීප්තිමත් දිදුලන උල්කාවක්. ලියෝ එතනට යන පාර හොයාගෙන එතනට ගියා. ඒත් එයාට ඒක අතින් අල්ලන්නවත් බැරි වුණා. එයා ඒක අතින් අල්ලන්න හදද්දිම ලොකු එළියක් විහිදුණා එයාට ඒක දිහා බලන්නවත් බැරි වෙන විදිහට. එයා උත්සාහ කළා ඒක අල්ලන්න. ඒත් එයාට ඒක කරන්න බෑ. ඒක හරියට ජලවාෂ්පයක් වගේ. ලියෝ හරිම බුද්ධිමත්. එයා ඉක්මනට එයාගේ අතේ තිබුණ ආලෝක පලිංගුව ලං කළා උල්කාවට. එතකොටම දෙකේම ආලෝක එකට එකතු වුණා. උල්කාව ලියෝගේ අතට ආවා. ආදරයට අධිපති දෙවියන් කියපු විදිහට මම මේ ගල පොළවට විසි කරන්න හරි වෙලා වෙනකන් හිටියොත් මට යාව බේරගන්න දුන්න දවස පරක් වෙනවා. මං කොහොමද හිබිය බේරගන්නේ? ඒක හරියන්නේ නැහැ. මට ඒක දැම්ම විසි කරන්න වෙනවා යාව බේරගන්න නම්. මේ දැම්ම. ඊට පස්සේ ආයි ඉක්මනට උල්කාව පොළවට විසි කළා. ඒක වැටෙද්දි උල්කාව 100,000 ගාණක් කෑලි වලට කැඩිලා මුළු අහසම වැගිරුණා. ඒක තමයි පළවෙනි උල්කා වර්ෂාව. ලියෝගේ ඇඟ හෙමින් සාමාන්‍ය වුණා. ආලෝකය එයාව හිබී ඉන්න තැනට ගෙනාවා. එතන තියෙන මැණික් වලින් වටවුණු මිනි පෙට්ටියේ ඉඳලා හිබී නැගිට්ටා. සුන්දරත්වයේ දෙවගෙන වීනස් පුදුමුණා උල්කාපාත වැස්සයි. ටික ටික පේන්නේ නැතුව යන ලියෝවයි දැකලා. හිබී දුවගෙන ගියා ලියෝ ගාවට යාව තුරුළු කරගන්න. හැබැයි ලියෝ එතකොටත් ටික ටික අතුරුදහන් වෙගෙන යනවා. ඉතින් හිබි ගොඩක් අඬන්න පටන් ගත්තා. ලියෝ මොකද ඔයාට මේ උනේ? මාව මෙහෙ දාලා යන්න එපා. කරුණාකරලා මං කොහොමද නැතුව ඉන්නේ? මට ඕනුනේ ඔයා ජීවත් වෙනවා දකින්න. ඒක තමයි මට ජීවිතේ තියෙන සතුටුම දේ. මම තරවක් වෙලා මුළු ජීවිත කාලෙම ඔයා දිහා බලාගෙනම ඉන්නම්. ලියෝ ඔයා හදිස් වෙලා මම කිව්ව දේ විදිහට කළේ නෑ. ඒකට ඔයාට දඬුවම් ලැබෙනවා. ඔයාට උල්කාවක් වෙන්න බෑ. ඔයාගේ ආත්මය සදහටම අපාය හිර කරනවා. වෙන කරන්න කිසිම දෙයක් නෑ. අනේ මගේ දෙවියනේ, මම ලෑස්ති මගේ ලස්සනයි ජීවිතය දෙකම මාරු කරගන්න. මට ඕනේ එයාගේ මුළු ජීවිත කාලයම එයා ගාව ඉන්න. මාවත් එක්ක අපායට යවන්න. අනේ මට යන්න හදුවා තනියම ඉන්න බෑ. වීනස් ගොඩක් පුදුම වුණා. එයා ටික වෙලාවක් හිතලා ආදරයේ දෙවියන් එක්ක මොනවද කතා කළා. ඊට පස්සේ එයා හිබීගේ ලස්සන අරගත්තා. හිබී වයසක හැම රැලි වැටිච්ච කෙනෙක් වුණා. එයාවත් ටික ටික පේන්නේ නැතුව ගියා. ලියෝ එයාගේ අන්තිම ශක්තියනොත් උත්සාහ කළා හිබීව තුරුළු කරගෙන ඉන්න. එයා හිබීගේ රැලි වැටිච්ච මූණ ඇල්ලුවා. ඊට පස්සේ දෙන්න සිපගත්තා. ඒ වෙලාවෙම ලොකු එළියක් විහිදලා හිබීවයි ලියෝවයි තාරකාවලට අධිපති දෙවිවරු වුණා. මන්දාකිණියේ තියෙන දීප්තිමත්ම තරු වුණා. හිබී ලියෝයි අන්තිමට බදාගත්තා. හිබී ආග ලස්සන මේ ලෝකේ තියෙන හැමදේම පරාද කරනවා. ඒ වගේම මට තේරුණා ඔයාගේ හදවතේ ලස්සනත් එහෙමයි කියලා. ඔයා මේ සතුට ලබන්න සුදුසුයි. ඒ වගේම මේ හිතාගන්න බැරි සුන්දරත්වයක්. ඒක හැමෝටම ආශිර්වාදයක්. ඒ වෙලාවේ ඉඳලා හිබී ලියෝයි ආලෝකයයි උල්කාපාත වර්ෂාවයි පොළවට ගෙන් තාරුකාවලට අධිපති දෙවිවරු වුණා. ඒගොල්ලෝ කරපු උල්කාපාත වර්ෂාව මිනිස්සුන්ට ආදරය ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්න උදව් වුණා එයාලගේ ආදරයේ කැපවීම මත.